ශ්‍රී ලංකී වන අප බොහොම පුණ්‍යවන්ත පිරිසක්. මාහෙම කිව්වේ සබාතම් දිනිතිය කෙතරම් නම් අපුරු සොඳුරු නිර්මාණයන් අපහට තිල්ල කර දී තිබෙනවාද. මේව ආරක්ෂා කරගෙන අපේ අනාගත පරපුරට මේව රැකදීමයි අපගේ අද දවසේ යුතුකම් වන්නේ. අන්න ඒ යුතුකම ඉටු කරන්න තමයි අද දවසේ අප මේ සූදානම් වන්නේ. මේ ආරම්භ කරන්නේ මධ්‍යම ප්‍රසාරකාරියේ පාරිසරික සත්කාරය දෙරණ පාරිසරික ඇසිදිසි මිහිසරණය. දන්නවනි දෙරණ සෞන්දර්යචාරිකාවෙන් අප ඔබව බොහොම සොඳුරු ස්ථානයන් කරා කැඳාගෙන යනවා. අදත් මේ සූදානම් වෙන්නේ එවැනි ඉසව්වකට ඔබව කැඳාගෙන යන්න. සමහර විට ඔබ මේ ප්‍රදේශය බොහොම හුරු පුරුදු ඉසව්වක් වන්නට පුළුවන්. මේ තමයි සෙංකයාදී ඇල්ල. බලන්න කෙතරම් අපූරු රූ සුකුමාලියක්ද කියලා. එන්න මාත් එක්ක යන්න. බලන්න මේ රූ සිරියාව. සබාතම් දිනිතිය කෙතරම් නම් අපූරු නිර්මාණයන් නිරත වෙනවාද. මෙය ඊට කදිම උදාහරණයක්. දේවගවෙන් සපිරුණු බිම්පෙදෙස් මැදින් සිය සුකුමාල් ලාලිත්තෙන් ඔද වැඩි මේ සුරූපණියට නම් ලැබී ඇත්තේ සෙන්ක්‍රියා නමින්. සෙන්ක්‍රියා රූප සුන්දරිය තලව කැලේ නූරෙලිය මාර්ගයේ තලව කැලේ ආසන්නයේදී ඔබට මනාවට දැක්කන්ට පුළුවන්. මේ ආකර්ශනීය රූ සුරූපිනියගේ මාපියන් කොත්මලේ ඔයයි. සිය මංගල දිනේ මනාලිය කෙතරම් හැඩකාරද. වේලේ පැළඳු විට කෙතරම් මනරන්ද. මේ රූ සුරූපණිය නැරඹීමේදී ඔබට එසේ සිත් වේවි. අප රටේ දක්නට ලැබෙන පළලම දියැලි අතරින් එකක් වන සෙන්ක්ලෙයා දියැල්ලේ උස අඩි 263ක් පමණ වෙනවා. දේවතු මැදින් දිවෙන අඩිපාරක් පහළට කිලෝමීටර් භාගයක් පමණ ගිය විට නූරෙලිය තලවකැලේ මහා මාර්ගයට පෙන්වන්නට වඩා මනරම් කෝණයකින් ඔබට මේ රූ සුරූපිනියගේ රුව විඳගන්න පුළුවන්. ඒත් පේනව නේද? ඇතැම් මිනිසුන් මේ රූප සුරූපිනියගේ රූපකය විනාශ කරලා ඇතැම් තැන් ගිනි තබලා එමගින් මේ සුන්දරත්වයට හානි පැමිණලා ඩෙවොන් දියල් ආසන්නයෙන් පිහිටි සෙන්ක්ලෙයා නම් වූ මේ අපූරු රූ සුරූපිනිය රැක ගැනීම අද දවසේ අප සැමගේ යුතුකමයි. පරිසරයට සබාදහමට නොරිදෙන්නට අපේ ඇත්තන් එදා සිට බොහොම අපූර්වට පාරිසරික කර්මාන්තයන් වල නිරත වුණා. කිතුල් කර්මාන්තයක් තියවන්නේ. කිතුල් පැණිවලට, කිතුල් හකුරුවලට අප අතර තියෙන්නේ බොහොම කදිම ඉල්ලුමක්. මේ අද දවසේදී අප ඔබට කියන්නේ කිතුල් කර්මාන්තයෙන් කෙරෙන්නා වූ එවන් අපූරු සුවිශේෂී වූ නිෂ්පාදනයන් පිළිබඳව. කිතුල් කියන්නේ සුවිශාල ආර්ථික වටිනාකමක් ඇති තාල වර්ගයට අයත් ශාකයක්. අපේ රටේ වනාන්තර ආශ්‍රිතව දීර්ඝ කාලයක් තිස්සේ අපේ පැරණන් කිතුල් ශාකයේ සමග පැවතියේ අපුරු සහජීවන බැඳීමක්. මේ සාම්ප්‍රදායික ක්‍රමයට කිතුල් කර්මාන්තය සිදු කරන කොත්මලේ මිටියාවතක් වූ පූඩරුවය බෝගහවෙල ප්‍රදේශය. ප්‍රදේශයේ ගැබි ජනතාව කිතුල් කර්මාන්තයේ නිරත වෙන්නේ ස්වයන් රැකියාවක් මෙන්ම අමතර ආදායම් මාර්ගයක් විදිහට. මේ වන විට පූඩලුවේ බෝගහවෙල ගම්මානයේ බොහෝ නිවැසියන් කිතුල් කර්මාන්තයේ නිරත වෙන අතර නිවසේ පිරිමියා සෑම දිනකම උදෑසන කිතුල් මල් සොයා යන්නේ තරම කපහසු ගමනක්. ඔහු විසින් පෙරදින කිතුල් මලේ එල්ලා තිබූ තෙලිච්ච පිරුණු බඳුන ඉවත් කර නැවතත් කිතුල් මල සහ තෙලිච්ච එකතු වීමට බඳුනක් එල්ලනු ලබනවා. එකතු කරගත් තෙලිච්ච පිරවූ බඳුන රැකින ඔහු පියවර මනින්නේ නිවස කරා. අනතුරුව එක් රැස් කරගත් තෙලිච්ච රත් කිරීම සිදු කරනු ලබනවා. මෙය පැය කිහිපයක් සිදු කරනවා. අනතුරුව මේ රත් කරගත් තෙලිජ්ජ
පෙන නගිනතුරු තව තවත් රත් කිරීම සිදු කරනවා. ඒ අතරතුර කිසිදු ද්‍රව්‍යයක් මෙයට එක් කරනු ලබන්නේ නැහැ. නියමිත පදමට පැමිණෙනතුරු එලෙස සිදු කරනු ලබනවා. නියමිත පදමට පැමිණි මේ පැණි හකුරු සෑදීම සඳහා භාවිත කරනවා. එසේ කරනු ලබන්නේ මනාලෙස සාදන ලද පොල් කටුවලට මේ පැණිපත් කිරීම තුළින්. මේ සිදු කරන්නේ බොහොම සුවිශේෂී ක්‍රමවේදයකට. මේ කර්මාන්තයට පවුලේ සියලු දෙනාම සහභාගී වෙනවා. පිරිසිදු කිතුල් පැණි මෙන්ම පිරිසිදු කිතුල් හකුරුවලටද අද දවසේ තියෙන්නේ කදිම ඉල්ලුමක්. සාමාන්‍ය මලක් ගෙදරගේ දොරකඩ මලක් හදනවා නම් පෑන් ළමයගේ ජීවිතවල දෙන්න පුළුවන් මේ වස්තුවක් වගේ හිතන කට්ටිය මොකද ඒ තරම් ආදායමක් තියෙනවා. දැන් ගොඩක් අය මේ හකුරුපැණි කර්මාන්තේ නියලෙන්නේ රස්නේ දර වගේ රස්න වලට. දැන් ගොඩක් මිනිස්සු දැන් ටෙලිජ්ජ ටික මල කපලා ගෙනල්ලා වෙන කර්මාන්තශාලා වලට ගිහිල්ලා දෙනවා. හොඳ ආර්ථික වාසි ලැබෙන පරිසරිත හිතවත් සාම්ප්‍රදායික මෙවැනි කර්මාන්ත රැක ගැනීමට දිරිතීම අදාළ බලධාරීන් මෙන්ම අප කාගේ යුතුකමක්. ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය අපේ රටේ පරිසරවේදීන් ඒ විතරක් නෙමෙයි අපේ රටේ ඇත්තන්ගෙන් බහුතරයක් පසුගිය කාල සීමාවට පුරාවට කතා බහ කළා වූ ජනප්‍රිය මාතෘකාවක්. අද දවසේ විට මේ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරා. මෙමගින් මෙගාවොට් 150ක විදුලි ධාරිතාවක් අපේ රටේ විදුලි පාරිභෝජන රටාවට එක්වීමට නියමිතයි. මේ සුවිශේෂී ක්‍රියාදාමය පිළිබඳවයි අද දෙරණ අවධානය යොමු කරන්නේ. පේනව නේද? දෙවන්ත සංවර්ධන ව්‍යාපෘතියක්. මේ තමයි ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාර ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදු කරන අන්දම. අප රටේ ගංගා පද්ධතියේ සුවිශේෂී වැදගත්කමක් ඇති මහවැලි ගඟේ අතුගංගාවක් වන කොත්මලේ ඔය ආශ්‍රිතව ක්‍රියාත්මක වන දෙවන්ත සංවර්ධන ව්‍යාපෘතිය මෙයයි. තලවකැලේ ප්‍රදේශයේ වර්ග හෙක්ටයාර 25ක කුඩා ජලාශයක් මත පදනම් වන ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතියෙන් අපේ විදුලි බල පද්ධතියට ඉදිරියේදී එක්වීම නියමිත විදුලි ධාරිතාව මෙගාවොට් 150ක්. මේ ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබන්නේ කොත්මලේ ඔය තාවකාලිකව තලවකැලේ ප්‍රදේශයේදී හැරවීමෙන්. මෙම ඉදිකිරීම් සඳහා දේශීය විදේශීය ශ්‍රමික පිරිසක් තම දායකත්වයේ සපයනු ලබනවා. ඔවුන් එකවන්ව මේ සුවිශේෂී කාර්යයේ නිරත වන්නේ ජාතික කර්තව්‍යයකට තම දායකත්වයේ සැපීමේ අරමුණෙන්. තලවකැලේ ප්‍රදේශයේදී සාදන ලද කුඩා ජලාශයේ සක්‍රීය ධාරිතාව ඝනමීටර ජලය 0.8ක්. තලවකැලේ ප්‍රදේශයේ ඉඳලා කොත්මලේ විදුලි බලාගාරයට ජලය රැගෙන යනු ලබන්නේ කිලෝමීටර 12.9ක් දිග උමම්මගක් භාවිතයෙන්. මෙම ස්ථානයෙන් තමයි උමම්මකට ජලය ඇතුළු කිරීමට නියමිත. විශාල කඳු තුලින් මේ උමම්මග හැරීම සිදු කර ලබන්නේ හරිම සීරුවෙන්. ඒ සඳහා නවීන තාක්ෂණ ක්‍රම මනාවට උපයෝගී කරගන්න ලබනවා. ලේසර් කිරණ උපයෝගී කරගනිමින් කැණීම් ස්ථාන සටහන් කරගන්න ලබනවා. අනතුරුවයි සීරුවෙන් මේ විශාල ගල්කුල සිදුරු කර ලබන්නේ. ඒ සඳහා නවීන යන්ත්‍ර සූත්‍ර භාවිත කරනු ලබනවා. ආරම්භයේදී උමකට ඇතුළු වන ජලය ඉහළ කොත්මලේ ප්‍රදේශයේ විදුලිය නිපදීම දක්වා පැමිණීමේදී ජල මට්ටම් දෙක අතර වෙනස මීටර 491ක්. මේ නිසා කුඩා ජල ප්‍රමාණයකින් පවා වැඩි විදුලි ධාරිතාවක් නිපදවීමට මේ සුවිශේෂී බලාගාරයට හැකියාව ලැබෙනවා. අනතුරුව එම ජලය උමම් මාර්ග දෙකක් ඔස්සේ ගලා යාමට සලස්වනවා. මෙම ස්ථානයේදී එම ජලධාරාව ටර්බයින් දෙකකට යොමු කිරීමට නියමිතයි. භූගත විදුලි බලාගාරයේ ඉදිවන ස්ථානයේ ලොකු ඉඩක් දක්න ලැබෙනවා. ටර්බයින් සඳහා යොමු කරන ජලය අනතුරුව උමම් මාර්ග දෙකක් ඔස්සේ පිටකිරීම සිදු කරන අතර පසු එක් උමගක් බවට පත්වෙමින් ඉහළ කොත්මලේ ප්‍රදේශයේදී කොත්මලා ඔයට නැවතත් එකතු කිරීම සිදු කරනවා. එසේ එක් කරනු ලබන්නේ වේගවත් ජල ප්‍රවාහයක් වශයෙන් නොවේ. ගංගා ඉවුරු කාදනය වැලැක් වෙන අන්දමින් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 150ක් ලෙස තම දායකත්වයේ නොබෝ කලකින් ඉහළ කොත්මලේ ජල විදුලිය ජාතික විදුලි බල පද්ධතියට එක්වීම නියමිතයි. රටේ කොතනකුණත් දෙවන්ත සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනකොට පරිසර හානීන් සිදු වෙනවා. මේ පාරිසරික හානීන් අවම කරගෙන කෙසේද මේ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරන්නේ?
කාලයක් තිස්සේ ඉදිකිරීම් කටයුතු ඇරඹීම ප්‍රමාද වූ ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතිය අනතුරු ඇරඹුණේ සිදුවිය හැකි පාරිසරික හානීන් අවම කර ගැනීමේ කටයුතුවලට මුල්තැන ලබා දෙමින් 1988 අංක 56 දරන පනතින් සංශෝධනය කරන ලද 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත අනුව ව්‍යාපෘතියෙන් ඇතිවන පාරිසරික ගැටලු ලුහු කිරීමේ ක්‍රම දැඩි ලෙස අනුගමනය කිරීමට යටත්ව එවකට වන සම්පත් සහ පාරිසරික අමාත්‍යාංශයේ ලේකම්තුමා මෙම ව්‍යාපෘතිය ඇරඹීමට අනුමැතිය ලබා දුන්නා. පාරිසරික බලපෑම් ලුහු කිරීම ක්‍රියාත්මක කිරීම ඇගීම සඳහා මධ්‍යම පශ්‍ර අධිකාරිය විසින් පාරිසරික පසුවිපරම් කමිටුවක් ජාතික පාරිසරික පනතට අනුකූලව 2003 අප්‍රේල් 10 වනදා විශේෂ ගැසට් පත්‍රයක් මගින් පත්කරන ලැබුවා. විවිධ ශ්‍රේෂ්ඨයන් ආවරණය වන පරිදි ආයතන 23ක් සමාජිකයින්ගෙන් සමන්විත එය සභාපතිත්වය හිමිවන්නේ මධ්‍යම පශ්‍ර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාටයි. මෙම විට මධ්‍යම පශ්‍ර අධිකාරිය මෙම පසුවිපරම් කටයුතු වල දැඩි ලෙස නිරත වෙනවා. අපි හැම විටම ඇහුම් කන් දීමට පුරුදු වෙලා හිටියා. අපි කිසිම කෙනෙක්ගේ දැක්කු ප්‍රචාරයක් හොඳකින් හෝ ඒවා නරකින් අපි හැමතිස්සෙම ඒකට ඇහුම් කන් දුන්නා. ඇහුම් කන් දීලා අපි අපේ කාර්ය මණ්ඩලය දන්නා සිටියා මේක අපේ ප්‍රශ්නයක් කරගන්න ඉස්සෙල්ලාම. ඒ අයට ඒ දැනෙන ප්‍රශ්නේ අපේ ප්‍රශ්නයක් කරගෙන අපි කොහොමද ඒක මුණ දෙන්නේ කියලා හිතුවම අපිට ගොඩාක් ලේසි වුණා ඒ අයගේ ප්‍රශ්න අපිට නගරේ කරගන්න. විශේෂයෙන්ම සමාජීය ප්‍රශ්න පැත්තෙන් ගත්තාම. පාරිසරික ගැටලු හැමෝම දන්නා විදිහට ගොඩක් ඒවා මිත්‍යා මත රැඳුණු පාරිසරික ප්‍රශ්න තිබුණේ. ඒවා අපි තාක්ෂණික මට්ටමින් විද්‍යානුකූලව ඒකට හරිහරි විශ්ලේෂණය කරමින් සෑම අවස්ථාවෙදීම පාරිසරික ගැටලු වලට අපි ඍජුවම මැදිහත් වෙලා කොන්ත්‍රාත්කරුවන් තුළින් සහ නොයෙකුත් අනෙකුත් ආයතන තුළින් අපි ඒවට ඍජුවම මැදිහත් වෙලා ඒවට අවශ්‍ය කරන පිළියම් දෙමින් තමයි මේ ව්‍යාපෘතිය එදත් කරේ අදත් කරන්නේ හෙටත් කරන්නේ. ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘති ආරම්භයේදී පාරිසරික ප්‍රශ්න බොහොමයක් ඇතිවේ සැකයක් මත වුණත් ව්‍යාපෘතියෙන් පාරිසරික ප්‍රශ්න අවම කිරීම සඳහා සුවිශේෂී දායකත්වයක් සපයන නිසා එම ගැටලු අවම කරගන්නට හැකියාව ලැබිලා. 2005 අප්‍රේල් 7 වන දින ඇමති මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයකට අනුව ජලය ලබා ගැනීම කොත්මලේ ඔයට පමණක් සීමා වන අතර මෙහිදී බලපෑමක් එල්ලවනුවේ සෙන්ක්ලියා දියඇල්ලට පමණයි. එහි ස්වභාව සෞන්දර්යය රැකින පරිදි දිවා කාලයේ වරින් වර ජලය නිකුත් කිරීමට ව්‍යාපෘති මගින් සිදු කිරීම නියමිතයි. කලුකල් හාරා උමග කැණනුවේ නවීන ක්‍රම ශිල්ප භාවිතා කරමින් එමගින් විය හැකි පාරිසරික හානීන් අවම වන පරිදි උමම් මාර්ගයේ භූගත ජලය සහ මතුපිට දිය පාරවල්වල ජලය මැනබැලිම සිදු කරනුවේ උමග සෑදෙන ප්‍රදේශයේ භූගත ජලයට මෙන්ම මතුපිට ජලයට යම් බලපෑමක් එල්ලවන්නේ දේ කියා සොයා බැලීමටයි. මේ පිළිබඳ ව්‍යාපෘතියේ නිලධාරීන් දැඩි අවධියෙන් පසු වෙනවා. පාංශු සංරක්ෂණය සඳහා අතීත සාර්ථක වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. යුවතලන පස් නිසියාකාරව බැහැර කිරීම එහි එක් අංගයක්. වෘක්ෂාරෝපණය සිදු කිරීම තවත් ඉසව්වක්. ප්‍රදේශයන් කිහිපයක මේ ක්‍රියාවලිය මනාවට සිදුකරනු ලබනවා. පැලතුවන් පවත්වා ගනිමින් ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් ඔවුන් මෙය මනාවට ඉටු කරනවා. වෘක්ෂ ආවරණය වැඩි දියුණු කිරීමට වනවකා සිදුකරනු ලබනවා. ව්‍යාපෘතිය සඳහා අයත් කරගත් ඉඩම්වල නිවසියන්ට නවීන නිවාස ව්‍යාපෘතිය මගින් සාදා දීලා. අඩු ජීවන තත්ත්වයක සිටි මේ මිනිසුන්ට අද තමන්ගේම පිරිමිදි නිවසක් ලැබිලා. පවත්නා සමාජාලය බිඳ නොවැටෙන පරිදි සියලු පදිංචි කරවීම් සිදුවන්නේ තලව කැලේ නගරයේ ආසන්නයේමයි. ඔවුන්ගේ කැලිකසල් ප්‍රශ්නය ආම කරන්නට කැලිකසල බැහැල කරලීමේ අපූරු ක්‍රමවේද හඳුන්වා දී ඒවා ක්‍රියාත්මක කළා. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමේ පළවෙනි දවසේ ඉඳලම අපි උත්සාහ කළේ මෙයින් පරිසරයට වෙන්න පුළුවන් හානිය අවම කරගෙන. අපි කියන්නේ නැහැ සම්පූර්ණයෙන්ම පරිසර හානිය නැතුව කියලා. යම් හානියක් සිද්ධ වෙන්න පුළුවන් ඕනම ව්‍යාපෘතියකින් ඒ හානිය අවම කරගෙන මේ ව්‍යාපෘතිය ඇති කරන්න. මෙහිදී කොන්ත්‍රාත් සමාගම් විශාල සංඛ්‍යාවක් සමග අපි කටයුතු කරා. ඒ වගේ හිටපු ඉංජිනේරුවන් සැලසුම් ශිල්පීන් සහ සියලුම ක්‍රියාකාරීන්ගේ සහාය ඇතිව අපි මේ ව්‍යාපෘතියෙන් වෙන්න පුළුවන් හානිය පරිසර හානිය අවම කරගෙන කටයුතු කරන්නට හැකියාව ලැබුණා. දෙවන සංවර්ධන ක්‍රියාවලීන් සිදු කරන විට පාරිසරික සමාජීය ප්‍රශ්න ඇතිවීම සිදුවත් ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතිය පාරිසරික සහ සමාජීය ප්‍රශ්න බොහොමයකට සාර්ථකව පිළිතුරු සොයලා මේ සියල්ල මැදේ පරිසරය හා අත්වල බැඳගත් සංවර්ධනය තුළින් ජාතියේ සෞභාගය කරා ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරයේ ඉදිකිරීම මේ වනිට මැනවින් ක්‍රියාත්මක වෙනවා. දෙරණ පරිසර සංග්‍රහව ඒ පිළිබඳව දැඩි අවධානය. අපි කාත් කවුරුත් අපේ රටේ මධ්‍යම කඳුකරයට ලබා දෙන්නේ බොහොම සුවිශේෂී ඉඩකඩක්නේ.
ඒ අපූරු ස්වබාදමේ සිරිය මධ්‍යම කඳුකරේ පුරාවට විඳින්නට අපට හැකියාවෙත් නිසා. හැබැයි ඇතැම් මිනිසුන්ගේ නොමනා ක්‍රියාකාරකම් නිසා මේ සුන්දරත්වය වියකෙන් පටන්. ස්වභාව සෞන්දර්යෙන් පිරිපුන්ම ස්ථානයන් අතර අපේ රටේ මධ්‍යම කඳුකරයට හිමිවුණේ සුවිශේෂී ස්ථානයක්. මෙය ජල පෝෂක ප්‍රදේශයක්. විශේෂයෙන් මහවැලි ගංගාවේ ජලාශ රාශියක් පෝෂණය කරන ජලවාහනය පවතින්නේ මේ ප්‍රදේශය හරහා. අපේ අතීත පරම්පරාව මේ භූමියට පරිසරයට කිසිදු හානියක් නොවන ආකාරයෙන් තම වගා කටයුතු සිදු කළ ආකාරය අදටත් දක්න ලැබෙනවා. නමුත් දැන් තත්ත්වය වෙනස් වෙලා මුදලට මුල් තැන දෙන සමාජයක පරිසරයේ සුවපාදහමට ලැබෙන ඊටකඩ බොහොම අඩුයි. පේනව නේද? පාරිසරික සාධකික් මා කෙටි කාලීන ලාභ අපේක්ෂාවෙන් පරිසරයට සිදු කරන හානිය. මතුපිට ආවරණය සහිත තේ වගා වෙනුවට මතුපිට නිරාවරණය කරමින් අල වගා කිරීම අද වෙන විට බොහෝ දෙනා නුවරඑළිය දිස්ත්‍රික්කයේ තැනින් තැන සිදු කරන ලබනවා. මෙමගින් ඉහළ කඳුකරයේ පොළොව නිරාවරණය වීමෙන් පාංශු ඝාතනය උපරිම ලෙස සිදුවෙනවා. රොන්මඩ ජලාශයන්හි තැන්පත් වෙනවා. මේ දරුණු පාරිසරික ව්‍යසනයක්. මීට අමතරව ජල ව්‍යාපෘතිවල නිපදවන විදුලි ධාරිතාව අඩු වෙනවා. නායම් සඳහා පවතින ඉඩකඩ වැඩි වෙනවා. මේ නිසා මිනිසුන්ට ජීවත් වීමට ප්‍රශ්න ඇති වෙනවා. ශ්‍රී ලංකාවේ ඉහළ උන්නතාංශවල වගාවන් සීමා කර තිබියදීත් මිනිසුන් ඒ පිළිබඳව කිසිම තැකීමක් නොකර මේ ලෙස ක්‍රියා කිරීම කනගාටුදායකයි. මීට අමතරව තැනින් තැන කැලෑව ගිනි තැබීම ඇතැම් මිනිසුන් සිදු කරනවා. එය තවත් ව්‍යසනයක්. මේ ක්‍රියාකාරකම් නිසා අප රටේ හදවත බඳු වූ මධ්‍යම කඳුකරයේ අපූර්වත්වය තව නොබෝ දිනකින් වියකී යා හැකියි. ආදරණීය මිනිසුනි, ආර්ථික වාසි පමණක් ගැන නොව මේ දායාදයන් රැකගන්නට එකතු වන්න. පරිසරයට සවාදාමට ලෙංගතු වුණාම කාලය ගිවිල යන්නේ තේරෙන්නෙම නැතුව අදරත් ඉදින් සමුගන්ට කාලෙත් දාලා සමුගන්නා මොහොතේදී සුපුරුදු මතක් කිරීම හෙට දවසේ උරුමය වෙනුවෙන් පරිසරය සුරකීම අපගේ අප සැමගේ යුතුකම් වන බව.